සෞරද එන්නේ මේ ලෑන්ඩ්ස්කේප් විත් ද ෆෝල් ඔෆ් ඉකරස් කියලා කියන්නේ මේ ලෝකේ බිහිවෙච්ච අර්ථය ඇසුරින් ගත්තාම ඉතාම විශිෂ්ට කලා නිර්මාණ වලින් එකක්. මේ ප්‍රීට බෲගල් කියන චිත්‍ර ශිල්පියා 15 වෙනි ඇඳපු චිත්‍රයක් කොච්චර වැදගත්ද කියන්නේ පෞද්ගලිකව මට මම මේකේ පින්තූරයක් අරගෙන ෆ්‍රේම් කරලා තියාගෙන ඉන්නවා. මොකද මේ පණිවිඩය මේ චිත්‍රයේ තියෙන මේ අනර්ග පණිවිඩය මගේ ජීවිතයට නැවත මතක් කරගන්න අවශ්‍ය වෙන කාරණාව. අද 2022 වසරේ මේ වක්මස පොහොය දිනේ අලලා අපේ ජීවිතයේ දර්ශනවාදී කියන මාතෘකාවල ඇසුරින් සෞර්ධීනි මම කතා කරනවා කෙනෙක් කොහොමද තමුන්ගේ ජීවිතයේ නිදහස අත්විඳින්නේ තමුන්ගේ ජීවිතය විනාශ කරගන්නේ නැතුව කියන කාරණාව. මේ ඉකරස්ගේ අන්දරය මේ චිත්‍රයේ මාතෘකාව මේ චිත්‍රයේ ගොඩනැගෙන පසුබිම් වෙන කතාව ඉකරස්ගේ කතාව ග්‍රීක මිත්‍යා කතාවක් ඒකත් අපි මේ චිත්‍රය ඇතුළේ කා ඉතාම රසවත් සෞර්ධීනි. ඒ නිසාමයි මම මේක ගේන්න කියලා කල්පනා කරේ. මගේ නම රුචිර විජේසේන. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතයේ විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිරෑම සමාජය තුළ අතිශය වැදගත් අපිට රටක් විදියට ඉස්සරහට යන්න කියලා. ඉතින් මම හිතනවා මේ පුංචි දායකත්වයේ සඳහා දෙන වැදගත්කමේ කියලා සුළු වශයෙන් හෝ මේ සමාජයේ ප්‍රගමනයේ මේ සංකල්පයන්ගේ ප්‍රගමනයේ සඳහා දැන් මේ පුනරුද සමයේ මේ කියන්නේ මේ ලෝකේ 14 වෙනි සියවසේ ඉඳලා 17 වෙනි සියවස දක්වා මේ අපි මානවයන් විසින් ගත කරපු කාලය සෞර්ධීනි ඉතාම වැදගත් කාලයක්. මේකට කියනවා ද රෙනසන්ස් ඊරා. මේ ලෝකේ මුළු සමස්ත වශයෙන්ම ගත්තාම ඔය අප්‍රිකායේ රටවල් කීපයක් ඇරෙන්න මුළු ලෝකේ පුරාම මේ ගණිතය, විද්‍යාව, දර්ශනවාදය, කලාව, සාහිත්‍ය, සංස්කෘතිය මේ සියලු දේවල් වල ඉතාම වේගයෙන් මානව පිපිදීමක් ඇති උච්ච කාලයක්. විශේෂයෙන්ම මේ ඔය කලාව සහ සංස්කෘතිය කියන කාරණාවලට හරීම වැදගත් වෙනවා. අද අපි මාතෘකාව යටතේ ගත්තා. ලංකාවෙත් එහෙමයි සෞර්ධේනි. ඔය 6 පරාක්‍රම බාහු රජතුමා ඔයගොල්ලෝ දන්නවා මුළු ලංකාවම එක්සේසත් කරා. එක්සේසත් කරලා කෝට්ටේ රාජධානි 1400 14 වෙනි ශතවර්ෂයේදී මේ ආරම්භ කරා කෝට්ටේ රාජධානි. කෝට්ටේ රාජධානිය කියපු ගම අපිට මතක් වෙන්නේ මොකද්ද? සංස්කෘතිය සහ කලාව, ග්‍රන්ථකරණය, සාහිත්‍යකරණය. මේ මගේ ජීවිතයේ සෞර්ධයේ මම ඉතාම ආදරයෙන් වැළඳගත්තු පොත් දෙකක් තියෙනවා. ඒකට කියනවා මේ තියෙන පොත් දෙක මම අද පෙන්වන්න ගෙනාවා. මේ බුදුගුණ අලංකාරය සහ ගුත්තිල කාව්‍ය. මේ පොත් මගේ ජීවිතේ හරීම ආදරෙන් රසවිඳින පොත් දෙකක්. තවමත් එහෙමයි මගේ කලාකෘති වශයෙන් කවි කාව්‍ය ග්‍රන්ථ වශයෙන් ගත්තම ඉතාම ආදරය කරන ග්‍රන්ථ දෙක. ඉතින් මේ ග්‍රන්ථ දෙකම රචනා වුණේ ඔය කියන කාලේ පුනරුද්ධ සමයේ. තවමත් රසවිඳින ඉතාම අසල මේ පොත අද අතට ගත්තා. මට ලස්සන කවියක් හම්බුණා සෞර්ධේනි. අද මේක මාතෘකාවට අදාළ නිසා ඉදිරිපත් කරන්න. මේ මෙන්න කවිය 49 වෙනි කවිය. ඔයගලන්ට මේක හොයාගන්න පුළුවන්. පළගත් අතුනසා පළ කන්නියුම් විලසා ධන ගැනුමක් නිසා දහම් නොනනස්ති ධනන් වනසා. මේ ලෝකයේ සෞර්ධීනි ශ්‍රේෂ්ඨ සමාජ එකක් කරන්නේ නැහැලු. මේ ධනය පසුපස ගිහිල්ලා ධනය පසුපස සල්ලි ටිකක් හොයාගන්න ධර්මය වනසන්නේ නැහැලු. මේ සංස්කෘත සමාජයේ තියෙන අර්ථය වනසන්නේ නැහැලු. ඒක කොයි වගේ දෙයක්ද කියලා කියනවා. මේ පළ කන්නේ ඔය කියන්නේ මේ ගස්වල තියෙන මේ මොනාරි හැදෙන පළතුරක් එහෙ ගහ විනාශ කරලා කපල දාලා කන්නේ නැහැනේ සෞර්ධීනි. එහෙම කන්නේ මෝඩ මිනිස්සු. එහෙම කරන්නේ නැහැ. ඉතින් මගේ මං හිතන්නේ මේ අපේ උත්සාහ කරන මේ කාරණාව පද හතරකින් එකට සංක්ෂිප්ත කරලා තියෙනවා සෞර්ධීනි. මේ ලස්සන මේ කවිවල මෙතකයි කියලා කියන්නේ සමාහලලා මේව කොහොමද ලියුවේ කියලා. මේවා කියන අතරේ මම හිතනවා ඒ වගේම ඉතාම ලස්සන කලාකෘතියක් තමයි ප්‍රීට බෲගල් කියන චිත්‍ර ශිල්පියා 15 වෙනි ශතවර්ෂයේදී ඇන්දේ අපි මේකට කියන ද ලෑන්ඩ්ස්කේප් විත් ද ෆෝල් ඔෆ් ඉකරස් චිත්‍රය. එතකොට මේ ලෑන්ඩ්ස්කේප් කියලා කියන්නේ සෞර්ධීනේ දර්ශන තලයක් කියන කාරණා. ඒතර මේ චිත්‍රය ඉදිරිපත් කරන්නේ දර්ශන තලයක්. මේ චිත්‍රයේ මැදට වෙන්න ඉන්න ගොවියෙක්. ගොවියේ නගුල භාවිතයෙන් මොකද කරන්නේ? කුඹුර හානවා. ඒක තමයි ප්‍රධානම කරුණ මතු කරලා තියෙන්නේ ප්‍රීට බෲගල්. ඊට පොඩ්ඩක් දකුණු අත පැත්තට වෙන්න එනේරෙක්.
එයාගේ බැටළු පට්ටිය තන කවන්න අරගෙන යනවා. හැබැයි ඉන්දියර අද පොඩ්ඩක් ඩිස්ට්‍රැක්ට් වෙලා, ඒ කියන්නේ පොඩ්ඩ අවධානය බිඳිලා අහස දිහා බලාගෙන ඉන්නවා. තව තවත් පල්ලෙහාට ඉන්න තව කෙනෙක්, ඒ කියන්නේ මාළු මේ අල්ලන මසුන් මරන්නේ, එයා එයාගේ කටයුත්තට යෙදිලා. ඒ වගේම ලස්සන කඳු පන්තියකින් වටවෙච්ච බොහොම කාර්යබහුල නගරයක්. කොහොමද කාර්යබහුලයි කියලා කියන්නේ ගොඩාක් නැව් ඒ දෙසටත් පිටතත් එනවා. ඒ වගේම මේ දර්ශන තලය තුළ අපිට හම්බ වෙනවා නගරයේ දිශාවට වේගයෙන් ගමන් කරන වෙළඳ නැවක්. මේ දර්ශන තලය තුළ හම්බ වෙනවා හොඳට හුලම් පාර අල්ලගෙන ඒ පැත්තට වේගයෙන් ගමන් කරන මේ නැවක්. සවුරුදෙන් හැබැයි චිත්‍රය නම ටිකක් වෙනස්. The landscape with the fall of Icarus. The fall කියලා කියන්නේ වැටීම. Icarus කියලා කියන්නේ පුද්ගලයෙක්. The fall. ඕගලන්ට මේ චිත්‍රය දිහා මම නැවත දාන්නම් බලන්න. මේ තුල වැටෙන පුද්ගලයෙක් ඕගලන්ට පේනවද කියලා. හොඳට බලන්න. මුලින්ම ඕගොල්ලෝ මේ චිත්‍රය දිහා බලනකොට Icarus හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ චිත්‍රයේ ඉතාම පුංචි තැනක මේ තමුන්ගේ ජීවිතයේ වෙනුවෙන් සටන් වදින මේ රළ පෙළ මත තමුන්ගේ ජීවිතයේ වෙනුවෙන් සටන් වදින Icarus කාටවත් නොදෙනි මේ රළ මත වැටිලා ඉන්නවා අපිට එක්තරා තැනක හමු වෙනවා. මේ කොච්චර මේ Icarus කියන පුද්ගලයාද මේක බලන්න. මේ මුළු චිත්‍රයේ විතරම කුඩා කොටසක තමයි Icarus ඉන්නේ. ඒ වගේම Icarus ගේ මේ ජීවිතේ එයා බේරගන්න තමුන්ගේ ජීවිතේ බේරගන්න කරන සටන කාටවත් පේන්නේ නැහැ. සෞර්ධේනි අඩුම ගානේ සතෙක්ටවත් පේන්නේ නැහැ. Icarus කවුරුත් දැක්කේ නැහැ. මේ Icarus වෙනුවෙන් අර නැව නැවැත්තුවේ නැහැ. Icarus වෙනුවෙන් අර මසුන් මරන්න තමුන්ගේ බිලිපිත ඉස්සුවේ නැහැ. උඹුරු හාන පුද්ගලයා Icarus දැකලා නැවතුනේ නැහැ. අපේ එඬේරා අර අහස දිහා බලාගෙන ඉන්න එඬේරා Icarus ගේ සද්ද ඇහිලා එයා පැත්තේ බැලුවේ නැහැ. සෞර්ධේනි අඩුම ගානේ සතෙක් මේ කුරුල්ල මේ රාජාලියවත් එයා දිහා බැලුවේ නැහැ. Icarus කාටවත් නොපෙනී ජීවිතය වෙනුවෙන් සටන් කරලා එහෙම්මම දියේ ගිලිලා මිය ගියා. Icarus ගේ අන්දරය ඔන්න ඕක තමයි වෙන්නේ මේ the landscape with the fall of Icarus. මේ කතාව මේ තේරුම් ගන්න මේ චිත්‍රය ඉතාම මේ හොඳට පැහැදිලි කරගන්න සෞර්ධේනේ අපිට මේ Icarus ගේ අන්දරය Icarus ගේ මේ ග්‍රීක මිත්‍යා කතාවට යන්න වෙනවා. සෞර්ධේනි Icarus-ගේ කතාව කියලා දෙන්නම්. Icarus සහ Daedalus-ගේ කතාව. මේ ග්‍රීක මිත්‍යා කතාව. මිත්‍යා කතාවක් හැබැයි දැන් මේක ඇත්ත නෙමෙයි. නමුත් රසවත් සහ වැදගත් පණිවිඩයක් තියෙනවා. මේ Daedalus කියලා කියන්නේ ලෝකේ මෙදා මෙදා තුර පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම මේ වඩුවක්. Daedalus-ගේ පුතා තමයි Icarus කියලා කියන්නේ. මේ ඉතින් ග්‍රීසියේ ඇතන්සොල තමයි මේ අය ජීවත් වුණේ. මේ Daedalus කියන කෙනා වඩුවෙක් විදියට කොච්චර දක්ෂද කියනවා නම් සෞර්ධේනි මෙයා තමයි වඩු කර්මාන්ත ශිල්පයේ ලෝකයට හඳුන්වා දුන්නේ අදටත් භාවිතා වෙන සියලුම වඩු නිෂ්පාදන සඳහා. ඒ කියන්නේ වඩු කර්මාන්තයේ ලී විතරක් නෙමෙයි ওই ගල් කැටයම ওই සියලුම ආකාර කර්මාන්තයේ සඳහා අවශ්‍ය වෙන සියලුම උපකරණ නිෂ්පාදනය කරේ සහ සොයාගත්තේ Daedalus කියලා කියනවා. ඉතින් එච්චර මේ මිත්‍යා කතාවක් මේ කියලා කියනවා. ඉතින් කොහොම හරි මේ Daedalus බොහොම හැබැයි මේ දක්ෂේ කොච්චර දක්ෂයෙක්ද කියනවා නම් මේ AI හදපු සමහර නිර්මාණ ඔය සත්තු එහෙම නෙළුවෙන් පස්සේ ගල් වලින් එහෙම නැත්නම් ලී වලින් මිනිස්සුන්ට අඳුර ගන්න බැරි වුණා කියනවා. මෙයා ඇත්ත සතෙක්ද මේ නිර්මාණය නැත්නම් බොරු රූකඩයක්ද කියන එක. ඔය තව ලස්සන කතාවක් තියෙනවා Hercules කියලා යෝධයෙක් ගැන අහලා තියෙනවනේ. Hercules කියන්නේ මහා දක්ෂ බොහොම ශක්තිමත් යෝධයෙක්. මේ යෝධයා කොච්චර මේ බුද්ධිමත්ද දක්ෂයක්ද කියලා කියන්නේ අන්තිමට මේ දෙවියන්ට සිද්ධ වුණා මෙයා දෙවියෙක් කියලා පිළිගන්න. ග්‍රීක දෙවියන්ට සිද්ධ වුණා අන්තිමට මෙයා මේ ලොකු කාරණා පහක් හරි හතක් හරි මේ දෙවියන්ට විතරක් කරන්න පුළුවන් ඒව කරලා ඒක පෙන්නුවා. හරි ඒක කෙසේ වුණත් දැන් මේ වෙච්ච කාරණාව තමයි Daedalus සම්බන්ධ එකපාරක් ওই Daedalus ඇවිල්ලා මේ ප්‍රතිමාවක් අඹලා අර Hercules යන පාර තිබ්බා කියලා කියනවා. දැන් Hercules ඉතින් මරිපා ලොකු ශක්තිමන්නේ. එයා Hercules දැක්කම මේ කෙනෙක් ඉන්න ඔයාගේ පාර අවුරාගෙන Hercules ගැහුවා කියනවා අර පිළිමෙට. මොකද Hercules-ට අඳුර ගන්න බැරි වුණා කියලා කියනවා. මෙච්චර බුද්ධිමත් සහ ශක්තිමත් කෙනාට අඳුර ගන්න බැරි වුණා කියනවා. මෙයාට
මේ ඇත්ත ප්‍රලිපාවක්ද මේක නිර්මාණයක්ද කියන කාරණා. ඉතින් එච්චර දක්ෂයි ඩෙඩ්ලස්. හැබැයි ඩෙඩ්ලස් ගොඩක් දක්ෂ වුණාට එයා හොඳ මිනිස්සෙක් නෙමෙයි. එයාගේ ඥාති පුත්‍රයා ගැන ලොකු ඊර්ෂ්‍යාවක් තිබුණා. මොකද ඥාති පුත්‍රයාත් ලොකු මේ හොඳ වඩුවෙක් වෙලා නැගීගෙන ආව ඒ දවස්වල මේ ඇතන්ස් නගරේ. ඉතින් කොහොම හරි මේ ඥාති පුත්‍රයාව මෙයා මේ කුමන්ත්‍රණයක් කරලා ওই කන්දකට උඩට එන්න කියලා තල්ලු කරලා මැරුවා. මේක දැනගත්ත රජතුමා, ඉතින් ඒ කාලේ රජවරු බොහොම මේ විනය සම්පන්නයි සහ නීතියට ගරු කරන රජවරු තමයි ඒ දවස්වල හිටියේ. ඉතින් මොකද කරේ, මෙයාව මේ ඩෙඩ්ලස් සහ ඉකරස් මේ දෙන්නවම අරගෙන වෙනත් රටකට පිටුවහල් කරා. හැබැයි මේ ඩෙඩ්ලස් එනවා බව දැනගත්ත ගමන් අර පිටුවහල් කරපු රටේ රජතුමා මේක පණිවිඩය දැනගත්ත ගමන් ෂා අපි රටට හරි වැදගත් දක්ෂයෙක් නේ එන්නේ කියන කාරණාව අර දක්ෂකම සලකලා කරන ලොකු වැරද්දක් සෞරදීන මිනිස්සුන්ගේ දක්ෂකම විතරක් සලකලා ඒගොල්ලන්ව තැන් තැන් වලට ලං කර ගැනීම ඒ වරද ඒ රටේ රජතුමාත් කරා. ඉතින් ඒ රත්තුමා බොහොම හරසරෙන් අර බෝට්ටුවකින් පිටුවල් කරපු ඒ ඩෙඩ්ලස් සහ ඉකරස් එයාගේ රටට බාර අරගෙන ඒ රටේ ප්‍රධාන මේ නිර්මාණ ඉංජිනේරුවා විදියට පදවා ගත්තා. ඉතින් ඕක තමයි දෙවනි වරටත් එනං ඩෙඩ්ලස්ට අවස්ථාවක් හම්බුණා රටට වැඩ කරන්න. ඉතින් ඩෙඩ්ලස් තාම කුඩා කාලයකින් ඒ අලුත් රටේ සම්පූර්ණ නගර නිර්මාණය කරලා බොහොම සමෘද්ධිමත් තැනකට අරගෙන ආවා. හැබැයි එයා තව පොඩි දෙයක් කරා. දැන් මේ රජතුමාගේ රැජින අමුසු වර්ගයේ රැජිනක් මෙතුමියට ආස වුණා. මේ ඒ රජතුමාගේ මේ ගවපට්ටියේ ඉන්න ප්‍රධාන ගවයා සමග යාළු වෙන්න ආස වුණා. ඒක ශාපයක් නිසා එමු වුණේ. එයා එතුමියගේ කැමැත්තෙන් නෙමෙයි, දේව ශාපයක් නිසා තමයි ඒක සිද්ධ වුණේ. දැන් ඉතින් මේ යාළු වෙන්න කැමති වුණාට ගවයෙක් මේ මානව ස්ත්‍රීයකට ආදරය කරන්නේ නැහැනේ. ඉතින් මේක නිසා මේ ඇය ඇවිල්ලා ඉවා මේ රජිනගෙන් හරි කරදරේ ඩෙඩ්ලස්ට මොකක් හරි මේක සම්බන්ධයෙන් කරලා දෙන්න කියලා. ඉතින් ඩෙඩ්ලස් මොකද කරේ, මේ ඉවසන්න බැරිම තැන සහ ඉතින් මෙයාටත් ඒ ලොකුවට ධනය දෙනවා එහෙම කිව්වාම ඩෙඩ්ලස් කැමති වුණා. ඩෙඩ්ලස් මොකද කරේ සෞර්දීනි, මේ හැදුවා මේ එළදෙනෙක්ගේ ප්‍රතිමාව. මං කිව්වනේ එළදෙනක් කොච්චර එයා දක්ෂව හදන්න පුළුවන්ද කියනවනම් මේ කාටවත් තේරුම් ගන්න බෑ මේක ඇත්ත කෙනෙක්ද බොරු කෙනෙක්ද කියලා. ඉතින් මොකද වුනේ, එළදෙනෙක්ගේ මේ පොඩි ප්‍රතිමාවක් එහෙම නැත්තම් සැකැස්මක් හදලා මේක ඇතුලේ අර මේ අර රජතුමාගේ බිරිඳ රැජිනව හාන්සි කරා. ඉතින් කොහොම හරි දැන් මේ යන්ත්‍රයට ගමන් කරන්නෙම පුළුවන්. ඉතින් අර මේ රජුගේ මේ ගොංගාලේ ප්‍රධාන ගුණා වෝම දැකපු ගමක් ඉතින් බොහොම ආස වුණා අර එළදිරට අර යන්ත්‍රයට. ඉතින් කොහොම හරි මේ දෙන්න අතර සම්බන්ධයක් ඇති වුණා කියලා කියනවා. ඉතින් මේ සම්බන්ධයේ මේ අර මහා ගුණයි අර රජිනයි අතර සම්බන්ධයක් ඇති වුණා කියලා කියනවා. කොහොම හරි මේක නිසා මේ අර රජිනට පුතෙක් හම්බුණා. වෙයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? අර හම්බෙච්ච දරුවා භාගයක් මනුස්සයි, භාගයක් ගොනෙක්, මිනිටෝ කියලා තමයි ඒගොල්ලන්ට ඒ වගේ අයට කියන්නේ මිනිටෝස්ලා. ඒ කියන්නේ භාගයක් මේ ගොනෙක්, භාගයක් මනුස්සෙක්. එයාට අන් දෙකක් තියෙන ගොන් මූණක් තියෙන්නේ. ඊට පස්සේ ඉතුරු කොටස මනුස්සෙක් වගේ මිනිටෝ කියලා හිතන්නේ. ඉතින් මේ කාරණාව දැනගත්තා එයා අර අලුත් රටේ රජතුමා. රජතුමාට සෑහෙන්න තරහා ගියා. මොකද්ද මේ අනේ මොකද්ද මේ මිනිහා කරේ මම මේ කියලා. ඉතින් ඕක හරි වැදගත් සෞර්ධින්නේ. තව වැදගත් පරිවිඩයක්. දක්ෂකම විතරක් සලකා මේ පාලන තන්ත්‍රයට මිනිස්සු සම්බන්ධ කරගන්න එපා කියලා කිව්වා. ඒ බලන්න මේ කතාවල තියෙන වැදගත්කම. ඒකත් තියෙනවා කාරණා. ඉතින් දැන් මේ රජතුමා ටග් ගාලා ගිහිල්ලා ඩෙඩ්ලස් අල්ලගත්තා. අල්ලගෙන කිව්වා මේ මොකද්ද මේ කරපු මිනිස්සු මේ කරපු වැඩේ, මේකෙන් මුළු සමාජ සංහතියම විනාශ වෙන්න යන්නේ. දැන් ගොන්නු වගේ මිනිස්සු හැදෙන්න ගනි මේ මිනිටෝ එළියට ගිහිල්ලා තවත් අයත් එක්ක යාළු වෙන්න පටන් ගත්තත් කියලා. කොහොම හරි මෙයාට කිව්වා මේක මොකක් හරි කරනවා නැත්නම් මම ලොකු දඬුවමක් දෙනවා, මරණය තමයි කියලා. මොකද ඩෙඩ්ලස් කරේ හැදුවා කියලා කියනවා මේ මේස් එකක් කියලා කියන්නේ නිකන් මේ ප්‍රහෙලිකාවක් සහිත මේ උයනක් හැදුවා කියනවා. මේක ඇතුළට මිනිටෝව දැම්මා කියනවා. ඒතර මිනිටෝට කවදා අද මේ වෙනකම් අර මේස් එක නැවිගේට් කරගන්න බෑ.
ඩෙඩ්ලස් විතරයි දන්නේ මේ මේස් එක මේ ප්‍රහේලිකාවෙන් එළියට එන්න. ඒ ලොකු නගරයක ප්‍රහේලිකාවක් හදලා. දාලා මේ තනි කරලා ඩෙඩ්ලස් ආවා කියලා කියනවා. ඩෙඩ්ලස් ආපු ගාම මොකද කරේ? අර රාජ පුරුෂයෝ ඩෙඩ්ලස් අල්ලගත්තා. අල්ලගෙන මොකද කරේ මේ මිනිහා? නම් අපි තව මේව වැඩ කරගන්න ගියොත් මේ මිනිහාගේ අපිට අපිත් විනාශ වෙනවා කියලා, අර ඇතන්ස් නගරය වගේ කියලා මෙයාවයි ඩෙඩ්ලසුයි ඉකරසුයි දැම්මා එක්ටම් ගේකට. අර චිත්‍රා කුමරිය දැම්ම වගේ ලොකු එක්ටම් ගේකට දැම්මා. ඒතර එක්ටම් ගේක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ලොකු උස කුළුණක් වගේ. ඒ කුළුණෙන් පල්ලෙහාට එන්න බෑ. උඩ විතරයි තියෙන්නේ. ඉතින් උඩ බල බල වට වට බල බල ඉන්න පුළුවන්. එළියට එන්න බෑ. එක්ටම් ගියක් ඇතුලේ හිර කරා කියලා කියනවා. ඉතින් මේ විදිහට ඩෙඩ්ලස් සහ ඉකරස් මේ කුළුණ ඇතුලේ සෑහෙන කාලයක් හිර වෙලා හිටියා. හැබැයි සෞර්ධේනි, ඩෙඩ්ලස් කියන්නේ එසේම එසේ මිනිස්සු නෙවෙයිනේ. එයා බොහොම නිර්මාණශීලී මිනිස්සෙක් හිතන්න පුළුවන්. ඩෙඩ්ලස් කල්පනා කරා අර කුරුණේ මේ ඉඳගෙන ඉන්නකොට එයා දැක්ක මේ අහසේ කුරුල්ලු මේ පියාඹල යනවා. ඉතින් එයා කතා කරා කුරුල්ලන්ට පියමන්න පුළුවන් නම් ඇයි මිනිස්සෙට පියමන්න බැරි කියන කාරණාව එයා හිතුවා. එයා හිතලා මොකද කරේ? ඒගොල්ලන්ට දැන් අර මේ රාත්‍රී කාලයට එළිය ලබා ගන්න මේ ඉටිපන්දම් දෙනවා. එයා ඉටිපන්දම් එකක්වත් පත්තු කරේ නෑ, ඒව එකතු කරා. ඒ වගේම අර කුරුල්ල පියාඹගෙන යනකොට වැටෙන පිහාට එයා එකතු කරා. එකතු කරලා කියනවා මේ ඉටි සහ මේ පියාපත් භාවිතා කරලා මේ අර අපි කියන්නේ පියාට භාවිතා කරලා පියාපත් මේ දෙකක් යුගලයක් හැදුවා කියලා කියනවා. ඒ කියන්නේ ඩෙඩ්ලස්ටයි ඉකරස්ටයි මේ දෙන්නාටම භාවිතා කරන්න මේ පියාට කියන්නේ මේ අත්තට යුගලයක් හැදුවා කියලා කියනවා. එතකොට මේ අත්තට යුගලය මෙයාගේ ප්ලෑන් එක උනේ මේ අත්තට යුගලය භාවිතා කරලා අර මේ එක්ටම් ගේන් පැනලා වෙනත් තැනකට යන්න. ඉතින් ඕක තමයි ප්ලෑන් එක උනේ. ඉතින් දවස ආවා. එහෙම පියඹල යන්න මේවා වෙච්ච. හැබැයි මොහොතකට කලින් ඩෙඩ්ලස් කතා කරා ඉකරස්ට. ඉකරස් කියන්නේ තරුණ පුතේ. තරුණයාට කතා කරලා කිව්වා, ඉකරස් මෙන්න මේකයිද වැඩි. අපි තව ටිකකින් මේ අත්තටු භාවිතා කරලා අපි පැනලා යනවා මේ එක්ටම් ගේන් සදහට අපේ නිදහස හොයාගෙන. හැබැයි පුතා එක දෙයක් කරන්න එපා. මේ තත්තටු හදලා තියෙන්නේ ඉටි සහ මේ පිහාටු වලින්. ඔබ මේකෙන් යනකොට මුහුදට ලං වෙලා යන්න එපා. මොකද මුහුදට ලං වුණොත් මේ අත්තටු බර වෙනවා. මේ මොයිස්චර් එහෙම නැත්නම් අපි කියන මේ වතුර අත්තටු බර වෙනවා. ඒක නිසා අත්තටු බර වෙලා මේක කඩාගෙන වැටි කියලා කිව්වා. ඒ වගේම පුතා ඉකරස් ඔයා මේක කරන්නත් එපා. ඔයා ගොඩාක් අහසට වැඩිපුර යන්න එපා. මේ ඉර තියෙන පැත්තට ඉහළට යන්න එපා. මොකද පුතා, මොකද ඉටි දියවි ඉටි වලින් තමයි මේක බැඳලා තියෙන්නේ මේ අත්තට යුගලේ. ඔයා යන්න එපා. එහෙම ගියොත් ඔයා විනාශ වෙයි. මේ දෙක අතර මැද තැනක පුතා ඔයා ගමන් කරලා ඔයාගේ නිදහස හොයාගන්න කියලා ඩෙඩ්ලස් ඉකරස්ට කිව්වා. මොහොතක් ගත වෙලා ගියා. මේ දෙන්න අර මේ එක්ටම් ගේ තියෙන පවුරෙන් බිමට පැනලා තමුන්ගේ නිදහස ජීවිතේ සොයාගෙන පියාඹල ගියා කියලා කියනවා. ඉකරස් කියන්නේ තරුණ පුතෙක්. එයාට මේ වගේ නිදහසක් මීට කලින් දැකලා නැහැ. ඉකරස් සහ ඩෙඩ්ලස් පියඹගෙන යනකොට ඒ නගරයේ අය හිතුවේ ඒගොල්ලෝ දෙවිවරු කියලා. ඒකෙන් ඒගොල්ලෝ විශේෂයෙන්ම ඉකරස් උද්දාමයට ලක් වුණා. ජීවිතේ මෙම්පිර කිසිම දවසක මිනිස්සෙක් මේ පියඹගෙන ගිහිල්ලා නැහැ. ඉකරස් ගොඩාක් මේ ආස වුණා එයාගේ මේ අලුත් නිදහසට. ඉකරස් මොකද කිව්වේ? ඉකරස්ට හිතුණා තවත් මේක එක්ස්ප්ලෝර් කරන්න ඕනේ, තවත් මේ නිදහස අත්විඳින්න ඕනේ කියලා. ටිකින් ටික අහසේ උඩට එයා ගමන් කරන්න පටන් ගත්තා. ඒ පටන් කර ගමන් කරනකොට මිනිස්සු අත්පොළ සඳුන්න ෂා කියලා ලොකුවට මේ ඒගොල්ලෝ එයා ගොඩක් අත්පොලසන් දුන්නා. ඒ දෙන සෑම අත්පොලසනක් පාසාම ඉකරස් ගොඩාක් සතුටටත් උද්දාමයටත් පත් වුණා. කොච්චර උද්දාමයට පත් වුණාද කියලා කිව්වොත් එයාගේ තාත්තා ඩෙඩ්ලස් දුන්න උපදේශය අතර මැද මාර්ගයේ යන්න කියන දේ අමතක වුණා කියලා කියනවා ඉකරස්ට. ඉකලස් ඉහළට නැගුණා. සෞර්ධේනි කොච්චර ඉහළට නැගුණාද කියලා කිව්වොත් මේ ඉරේ උෂ්ණත්වය එයාගේ පිටේ තියෙන අත්තටු මට වැදිලා
අර ඉටි දිය වෙලා පොඩ්ඩ පොඩ්ඩ දිය වෙලා ගියා කියලා කියනවා. ඉකරස හිතුවා නෑ, තව පුළුවන්, තව පුළුවන්, මේක පොඩ්ඩක් ඉතින් මෙල්ට් වුණාට මට පුළුවන්, මගේ හැකියාව තියෙනවා කියලා හිතුවා. මෙහෙම ටික දුරයි ගියේ එයාගේ ඉටි දිය වෙලා අත්තටුවල සෞර්දීනි ඉකරස්ගේ අත්තටු යුගල බිඳිලා ගියා කියලා කියනවා. බිඳිච්ච අත්තටු යුගලයක් තියෙන ඉකරස්ට තවදුරටත් පියාඹන්න බෑ, එයා බිමට වැටුණා කියලා කියනවා. ඉකරස් කෑ ගහගෙන මේ සමුද්‍රයේ මැද්දේට වැටුණා කියලා කියනවා. මෙන්න මේ මොහොතේ ප්‍රීට බෲගල් මේ දැක්ක මේ සිදුවීම. දැන් මේක ඉතිහාස ඈන කලින් කතාවක්. නමුත් ප්‍රීට බෲගල් මේ ඉකරස් අර සමුද්‍ර මැද්දේට වැටෙන මොහොතේදී මෙන්න මේ චිත්‍රය, ද ලෑන්ඩ්ස්කේප් විත් ද ෆෝල් ඔෆ් ඉකරස් කියන චිත්‍රය ඇන්දා කියලා කියනවා. සෞර්දීනි මොකක්ද මේ චිත්‍රයේ කතන්දරේ? මෙන්න මේකයි සෞර්දීනියේ චිත්‍රයේ කතාව. අර ඉකරස් වෙනුවෙන් අත්පොලසන් දුන්නු මිනිස්සු, එයා දෙවියෙක් දෙවියෙක් වගේ අනේ බලන්නකෝ ඉකරස් ඉහළට යන හැටි කියලා අත්පොලසන් දුන්නු, ඔල්වරසන් දුන්නු මිනිස්සු කවුරුවත් එයා වෙනුවෙන් නතර වුණේ නැහැ, හැරිලවත් බැලුවේ නැහැ. මිනිස්සුන්ට එයාව අමතක වෙලා ගියා සෞර්දීනි. මේ ඉංග්‍රීසි කතාවක් තියෙනවා කියමනක්, No plow will stop for the dying man. මේ ලෝකේ මියෙන මිනිසා වෙනුවෙන් නගුලක් නවතින්නේ නැහැ කියලා කතාවක් තිබාලන එක ලස්සන. මේ ලෝකේ මිය යන මිනිස්සු වෙනුවෙන් නගුල නවතින්නේ නැහැ, ලෝකේ නතර වෙන්නේ නැහැ සෞර්දීනි. තමන් විසින් තමන්ම විනාශ කරගන්නා මිනිස්සු වෙනුවෙන් කවදාවත් මේ ලෝකේ නැවතිලා නැහැ, ඉදිරියට නවතින්නෙත් නැහැ සෞර්දීනි. මෙන්න මේ චිත්‍රයේ අරමුණ ඒකයි. මිනිස්සුන්ට බිග් පික්චර් එක ගත්තාම, මේ සමස්ත පින්තූරේ වශයෙන් ගත්තාම, තමුන්ගේ ජීවිතේ කාලකන්ණි කරගෙන විනාශ වෙන මිනිස්සු වෙනුවෙන් මේ ලෝකයේ මොහොතක්වත් තප්පරයක්වත් නවතින්නේ නැහැ කියන කාරණාව මතක තියාගන්න මේ චිත්‍රයේ රාමු කොල්ලා ගෙදර ගහගන්න සෞර්දීනි. අපිට හිතෙනවා සමාල්ලාට අර ඉකරස්ට හිතෙනවා මම තමයි මෑන්, එහෙම හිතෙනවා මම තමයි පුද්ගලයා. නමුත් මේ සමාජ සන්දර්භය ඇතුළේ ඔබ පුද්ගලයෙක් නෙමේ සෞර්දීනි, ඔබ අංශු මාත්‍රික කෙනෙක්. අභිමානයක් ගන්න කියලා ලෝකයේ දෙයක් නෑ. ඔබට මොන හැකියාව තිබුණත් පියාඹපු ලෝකයේ මුලින්ම පියාඹපු මිනිසයාටත් මේ විදිහට ලෝකයේ දෙවියෙක් දෙවියෙක් කියලා ඔරලුවරසන් දුන්නු මිනිසයා වෙනුවෙනුත් ලෝකයේ නැවතුන් නැත්තම් ඔබ මම වෙනුවෙන් මේ ලෝකයේ නැවතින්නේ නෑ. ඔන්න පළවෙනි පාඩම අද අපේ මාතෘකා මේ වීඩියෝ එක ඇතුලේ. තමුන් විසින් තමුන්ව විනාශ කරගන්නා පුද්ගලයන් වෙනුවෙන් මේ ලෝකයේ කවදාවත් නවතින්නේ නැහැ කියන මාතෘකාවේ කාරණාව හිත ඇතුළට හොඳට දාගන්න ඕනේ අද මේ පොයි දවසේ. සෞර්දීනි මේ කතාව ඇතුළත අපිට හම්බෙනවා ඉතාම වැදගත් දෙවනි පණිවිඩයක්. ඒ පණිවිඩය කියලා දෙන්න. ඉකරස්ට හම්බුණා අත්තටු යුගලක් මේ ජීවිතයට එළඹීම සඳහා. මේ ජීවිතේ එක්ටම් ගෙයින් මිදිලා පුද්ගලයෙක් විදියට මේ ලෝකයේ තුල එයාව ස්ථාපනය කරන්න, එයාව පිහිටවන්න අවස්ථාව ලැබුණ අත්තටු යුගලක් ලැබුණා. මේ අහසට පැනලා පුද්ගලයෙක් වෙන්න ලෝකේ හම්බුණ අවස්ථාව. ඉකරස්ට වගේම සෞර්දීනි අපි හැමෝටම අපේ ජීවිතේ අවස්ථාවක් ලැබෙනවා පුද්ගලයෙක් විදියට මේ සමාජය තුල නැගී සිටීම සඳහා, තමුන් ප්‍රකාශනය කිරීම සඳහා. අන්න ඒකට අපි කියනවා නිදහස කියලා. නිදහස අපි පෙන්වන්නේ අත්තටු යුගලයකින්. නිදහස කියලා කියන්නේ තමුන් ජීවිතේ වටිනා කියන දේ වෙනුවෙන් තමුන්ට පෙනී සිටීමට ඇති අයිතිය නිදහස කියලා කියනවා. හරි වැදගත් සෞර්දීනි. ඔන්න ඕක තමයි නිදහස කියලා කියන්නේ. තමුන් පුද්ගලයෙක් විදිහට සමාජයට ප්‍රකාශනය කිරීමේ ඇති හැකියාව. තමුන් කොහෙටද යන්නේ, මොනවද කරන්නේ, කොහොමද කෙරෙන්න ඕනේ කියලා අභිමතාර්ථය ප්‍රකාශනය කිරීමේ හැකියාව නිදහස කියලා කියනවා. අපි ඉකරස්ට වගේම අපිටත් අත්තටු යුගලයක් ලැබිලා තියෙනවා සෞර්දීනි. හැබැයි එක දෙයක්, නිදහස සමගම ලැබෙන දෙයක් තියෙනවා. නිදහස ඉකරස්ට අත්තටු යුගලත් සමගම ලැබුණු දේ තමයි සෞර්දීනි, ඒ අත්තටු යුගල විනාශ වීමේ හැකියාව. ඒ අවදානම ඌට ලැබුණා.
මේ ලෝකේ සෑම විටම ඕනෑම නිදහසක් පුද්ගලයෙක් භුක්ති විඳිනවා නම් ඒ නිදහස සමග ඔහුට සෞර්ධීනි තියෙනව අවදානමක්. මේ ඔය පොඩි ළමයි අවුරුදු 17න් 15 ළමයින්ට අපි දරුව විදියට සලකන්නේ. ඒගොල්ලන්ට අපි ලොකු නිදහසක් දෙන්නේ නැහැ අඩුම වශයෙන්. ඇයි? ඒගොල්ලන්ට ඒ ජීවිතේ මෝරලා නැහැ. ඒ නිදහසේ ඒ භුක්ති විඳීම සඳහා ඒ අවශ්‍ය කරන අවදානම ගන්න අන්නේ ඒකයි. තේරුණා නේද? එතකොට නිදහසට තවත් වචනයක් කියන්නද? නිදහසට තියෙන දෙවනි වචනේ තමයි වගකීම කියන එක. මතක තියාගන්න. අත්තට යුගලයක් ලැබිච්ච ඉකරස්ට වගකීමක් තියෙනවා තමුන්ගේ ජීවිතේ විනාශ නොකරගන්න. නිදහසත් එක්ක සෞර්ධීනි වගකීම කියන එක බැඳිලා ඉනවා. හරි වැදගත්. අපේ සමාජයේ සමහර අයට අමතක වෙනවා නිදහස සමග සෞර්ධීනි වගකීම බැඳිලා එන බව. එහෙම අමතක වෙන කට්ටියකට අපි කියනවා නමක්. අපි කියනවා ඔය නිදහස කියලා හැම තැනම මේ ඇතිල්ලි යන කොටසක් ඉන්න අපි ඒගොල්ලන්ට කියනවා සෞර්ධීනි වල් බූරුවෝ කියලා. මේ ලෝකේ යම්කිසි පුද්ගලයෙක් නිදහස භුක්ති විඳිනවා නම් ඒ අවශ්‍ය කරන වගකීම් දරා ගන්න නැතුව අපි ඒගොල්ලන්ට කියනවා වල් බූරු නිදහස අත්විඳිනායි කියලා. එතන මේ වල් බූරුවන්ගේ ඉරණම බොහොම පැහැදිලි. වල් බූරුව නිදහස ගත්තට වගකීම් ගන්නෙ නැති නිසා කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ ඒගොල්ලන්ගේ වගකීම් ටික සමාජයට කරලා දෙන්න. මේ ලෝකේ වල් බූරුවන්ගේ ශ්‍රමය, ඒගොල්ලන්ගේ ධනය, ඒගොල්ලන්ගේ ඡන්දය, ඒගොල්ලන්ගේ තියෙන ජීවිත අවස්ථා දැහැගන්න සෑම විටම ලෝකේ බලවේග ඉන්නවා. ඒ බලවේග මොකද කරන්නේ? ඒ වල් බූරුවන්ව ඉදිරිපත් කරනව පුළුවන් තරම් පොළඹවනවා නිදහස කියලා යමක් පස්සේ යන්න කියලා. ඒගොල්ලෝ තියෙන පුංචි වගකීම් ටිකක් ගන්න. එතකොට වල් බූරුවා හොඳට වැඩෙනව නිදහස භුක්ති විඳිමින් නිදහස කකා වැඩෙනව වගකීම් ගන්න බැරුව. මෙහෙම වුණාන් පස්සේ ටික කාලයකට පස්සේ මොකද කරන්නේ? අර බලවේග මොකද කරන්නේ? කැරට් අලයක් අර වල් බූරුවා පැත්තට දාන. එතකොට වල් බූරුවා නිදහස විතරනේ දන්නේ. වගකීමක් ගැන හිතන්න තේරුන්නේ නැහැනේ. තමුන්ගේ ජීවිතයේ කියන වගකීම ගන්න බැරි වෙලා ඉන්නේ. අර කැරට් අලේ පස්සේ සෞර්ධීනේ දුවනවා. මට කියන්න මේ ලෝකේ වල් බූරු නිදහස අත්විඳින කෙනෙක් කාගේ හරි කැරට් අලයකට අහුවෙන්නේ නැත්තම් මේ ලෝකේ ජීවිතේ එහෙම අහුනේ නැත්තම් සෞර්ධීනේ මට පෙන්නලා දෙන්න. එහෙම කෙනෙක් වල් බූරු නිදහස අත්විඳ කෙනෙක්ට වහලෙක් නොවිච්ච කෙනෙක් මට මේ ලෝකෙ පැහැදිලි කළා. එහෙම අය නැහැ. එතකොට සෞර්ධීනි මේ ලෝකේ වල් බූරුව කියන ජන කොට්ටාසේ තමුන්ගේ ඉතාම වැදගත් ජීවිතය කාගේ හරි උවමනාවකට යට කරලා මේ ලෝකේ කාටවත් පෙනෙන්නේ නැති විදියට ලෝකෙන් මේ ගිලිලා තමුන්ගේ ජීවිතේ විනාශ කරගෙන අයින් වෙලා යන. ඔන්න සෞර්ධීනි අද අපේ වීඩියෝ එකේ දෙවනි කතාව. මේ ලෝකේ විනාශ වෙන මිනිසුන් සඳහා ලෝකේ නවතින්නේ නෑ කියන අංක 1. අංක 2 නිදහසට කියන දෙවනි නම වගකීම කියන කාරණා. මේ කාරණා දෙක අද අපේ මේ වීඩියෝ එකේ මතු කරන්න ඕනේ කියලා හිතුවා. අද මේ අපි පුනරුද සමය ගැන කතා කරපු නිසා මේ බුදුගුණ අලංකාරයේ ලස්සන කවියකින් අද අපේ වීඩියෝ එක අවසන් කරන්න ඕනේ කියලා හිතුණා. මේ බුදුගුණ අලංකාරයේ තියෙන ඉතාම ලස්සනයි සෞර්ධීනේ 56 වෙනි කවිය මම අද ඔයගලට ඉදිරිපත් කරන්න. මෙහෙමයි කියන්නේ. සුවඳ හැල් උදුරා රකින්නේ වරා ඉඳුරා අදහම් රැකපුරා දහම් නොනසති සිතින් නිතරා. ඉතාම ලස්සන කවියක් මම කියන්නම් ඒක. මේ බ්ලෝකේ ඉන්න බුද්ධිමත් මිනිස්සු ශ්‍රේෂ්ඨ මිනිස්සු සෞර්ධීනි හරියට අර සුවඳ හැලි මේ අපි කියන්නේ සුවඳල් හාල් කියලා තියෙන්නේ. මේ සුවඳල් හාල් තියෙන පෝච්චියක් උදුරලා මේ තෘණ හිටවල ඒක බලා ගන්න නැහැනේ සෞර්ධීනි. සුවඳ හැල් උදුරා රකින්නේ වරා ඉඳුරා මේ තියෙන මේ තෘණ ගස් පෝච්චි වල හිටවල බලා ගන්නෙ නැහැ. සුවඳල් හාල් විසිකල්ල දාලා එහෙම කරන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ මෝඩ එහෙම කරන්නේ මෝඩ මිනිස්සු. අන්න ඒ වගේ සෞර්ධීනි කියනවා අදහම් රැකපුරා
දහම් නො නසති සිතින් නිතොරා. මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ වූ දහමක් රකිින්ඩ තමුන්ගේ සිතේ. මේ අදහම් කියන එක, මේ කියන්නේ මේ නුගුණ කියන එක අයින් කරලා දාලා. ඒ රසවත් කවියත් එක්ක අද අපේ වීඩියෝ එක අවසාන කරනවා. බොහොම ස්තුතියි මේ වචන ටිකත් එක්ක, මේ පණිවිඩයත් එක්ක එකතු වුණාට ඕගොල්ලෝ හැමෝටම.